അപ്പറാട്ടവനു എന്ന് ദൈവമേ ഞാൻ യാചാവ ഔദയാപരസനെ വന്തമേനീ ശ്രീലങ്ക രാജേശ്വര്യ അപ്പ ആരാക്ഷിക്കാവനി മേ തീരണാത്മക മുഹത്തേദീ അപനിഹതമാനീവ ബഗപത്വ അയത് സിരിനമേലിമട സവന്തുന മെനവ ദയാപര മേനിയനി യുദ്ധ സംഗ്രാമ വലദീഹ അനേകാകാരണ തുരുവലദീ ഒബ അപട സഹായട വെനിയാ നൊവേദ ഒബഗേ നൊയനസ് പ്രേമേൻ അപാതര മുൽ ബസതി ബദ്ധ വൈരഹ പ്രചണ്ഡ ക്രിയാ പലവാ ഹരിയമനവ അപരാട്ടേ പ്രേമേഹ ധർമ്മിഷ്ട കമരാജകരണ രാജ്യ ഗുണനഗീമട അപട സായവുവമനവ പിംബര മേനിയനി ഒബ അപകരഹി അതി നൊയന സജല പ്രേമേഹ ദയാനുകമ്പാവ നിതര സീകരമിൻ ഒബ സിനേ ബരാരക്ഷാവട അപ രട വെസി സിയലു ജാതിൻ ബാരദേമോ അപ സമാജ്യ തുല സഹോദരത്വയ സാമ്യഹ ഏകമുതുകമ ഗുണനഗീമട അപട സഹായ വുവമനവ സിയലു ദിനാ ഏക പൗലക സഹോദര സഹോദരിയൻ മെൻ ജീവത്വീമേ ഭാഗ്യയ അപട ലവാ ദുനമനവ അപ്പ ദിവിയേ സാമ മുഹൂർത്തക്കമ അപ്പ സുരക്കിന് അപ്പ വെനുവൻ നിരന്തരേൻ ദേവിപ്പിയ ഹമുഹി മതിഹത്വന് മറിയോത്തമാവൻ ഗേ സദാദരണീയ സിനെഹസ് സങ്കേതവത് കരമിൻ ശ്രീലങ്ക അപ്പ സ്വാമിദുവഗേ പ്രതിമാവട്ട് അപ്പഗേ ഗൗരവയ ദക്കുന മുഹതൈമേ കരുണാകര സിരുദിനാമ നെഗിറ്റ് സിറ്റിന്ന്
සාධාරණයට වැඩිය මැනව ස්වේතු සාන්තුනම් ත්‍රිත්වක දේවෝත්මයන් වහන්සේට ස්තෝත්‍ර වේවා. හැකියයි අසුන් ගන්න පළමුවන තෙහෙළිගිය තේමා වදන සමිධානනේ මාගේ ඇදුම සුවඳ දුම්මෙන් ඔබ වහන්සේ වෙත නැගේවා
තේමා වදන සමිධානනේ ඔබ වහන්සේ මාගේ රක්ෂස්ථානය වන සේක මේ ජීවිතයේදී මාගේ උරුමය ඔබ වහන්සේ පමණක් Yeah.
ශුද්ධලිය විලිගිය තේමා වදන ජේසුස් සමිදානන් වහන්සේ තමන් පහත් කරගත් සේක එබැවින් දෙවියන් වහන්සේ සදාටම උසස් තැනට වුන් වහන්සේ නැංගූ සේක වදන ශුද්ධවර ලූක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටස. සවැනි මස ගාබ්‍රියෙල් නම් දේවදූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ දාවිත් රජ පරපුරෙන් පැවතෙන ජෝසප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියාය. දේවදූතයා ඈත සිටි තැනට පැමිණ විපුල ප්‍රසාද ලත් උත්තමිය ඔබට මංගල වේ,
සමිධානන් වහන්සේ ඔබ සමගයයි කීය. එහෙත් ඇය වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැයි සිත සිතා සිටියාය. දෙවදූතයා ඇයට කතාකොට, මරියානෙනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහිය. මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතකු ලබන්නෙහිය. උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න. උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයානෝ යැයි කියනු ලබන සේක. උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවිස්වාමින් වහන්සේ උන්වහන්සේට ප්‍රධානය කරන සේක. උන්වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන සේක. උන්වහන්සේගේ රාජ්‍යය කෙලවරක් නොදක්නේ යැයි කීය. එවිට මරියතුමී දෙවදූතයාට කතාකොට, මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකිදැයි ඇසුවාය. දෙවදූතයා ඇයට උත්තර දෙමින්, ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ කෙරෙහි පහළ වනසේක. පරමෝත්තමයන්න්ගේ ආනුභාවයද ඔබ වසාගන්නේය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝ යැයි කියනු ලබන සේක. බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුතකු පිළිසිඳ ගත්තාය. වඳයයි කී ඇයට දැන් සවැනි මසය. මක්නිසාද? දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැයි කීවේය. මරියතුමී කතා කරමින්, බලන්න, මම සමිධානන් වහන්සේගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙසම මට ඉටු වේවායි කීවාය. එවිට දේවදූතයා ඇකෙරෙන් වෙන්ව කියේය. අම්මෙකුයි පුතෙකුයි අතර බැඳීම මොනතරම් ශක්තිමත්ද බලගතුද? මෙල් ගිබ්සන් කියන චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ The Passion of Christ, එමත් නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්ති නැති චිත්‍රපටයේ ලස්සන දර්ශනයක් මතක් වෙනවා. පිලාත්ගේ දේව මාලිගාවේ ගල්කණුව අසල දේව මාතාවන් බිම දන ගසාගෙන සුදු රෙදි කෑල්ලක් අතින් අරගෙන තමන්ගේ පුත්‍රයාගේ ශරීරයෙන් වැහුණු හැම රුධිර බිඳුවක්ම ඒ රෙදි කෑල්ලට උරා ගන්නට උත්සාහ කරනවා. කඳුළු සලමින් තමන්ගේ ශරීරයෙන් බිහිවුණු තමන්ගේ ලෙයින් පෝෂණය වුණු තම පුතාගේ ශරීරයේ එක ලේ බිඳුවක්වත් අපතේ නොයන්නට ඉටා ගනිමින් මුළු ප්‍රදේශයේම ගොස් ඒ අවට සෑම ලේ බිඳුවක්ම තමන්ගේ ඒ රෙදි කෑල්ලට උරා ගන්නට උත්සාහ කරනවා. මේ තමයි අම්මෙක් සහ දරුවෙක් අතර තිබෙන බැඳීමේ මහා බලගතු අවස්ථාව. ආදරණීය සහෝදර සහෝදරියනි, දෙව් මවුන්ට කැප කර ඇති සෑම දෙව් මැදුරක්ම හරිම විශේෂිතයි. එය අම්මා සහ පුතා එකට මුණ ගැසෙන තැනක් නිසා.
එවැනි දෙවස්ථානයක පුතා නොමැතිව අම්මාවත් අම්මා නොමැතිව පුතාවත් අපට මුණ ගැසෙන්නේ නැහැ. ඒ දෙදෙනාම එකට වැඩ සිටින තැන. දේව මාතාවන්ට කැප කර ඇති දේවස්ථානයක දිව්‍ය සප්‍රසාද වහන්සේ වැඩම කිරීම, දිව්‍ය සප්‍රසාද ආශිර්වාදයේ පැවැත්වීම හරියට දේව මාතාවන් තමන්ගේ කුස විවෘත කරලා තමන්ගේ කුසය තුළ සිටින ජේසු බිලිඳුන්ව අපට හරියට පෙන්වනවා වගේ. මේ රාත්‍රියේ මේ මහා දේව මැදුර දේව මාතාවන්ගේ කුසය අද මෙතන වැඩම කරන ක්‍රිස්තුස් වහන්සේ ඒ කුසය තුළ ඉන්න එතුමියගේ පුත්‍රයා. මේ අම්මා පුතාත් අතර ඇත්තේ පුදුමාකාර බැඳීමක්, විසන්ධි කළ නොහැකි සන්දහනයක්, ආශ්චර්යවත් හදවත් දෙකක ගැඹුරු බැඳීමක්. ශුද්ධ වූ ලුයිස්තුමා කියනවා, ආලෝකය සූර්යාගෙන් වෙන් කළත්, රශ්මිය ගින්දරෙන් වෙන් කළත්, මරියතුමී නම් ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් කරන්නට බැහැයි කියලා. මේට හේතුව මේ දෙදෙනා එකට බැඳෙන්නේ ක්‍රිස්තු උප්පත්තියත් සමග පමණක් නොවේ. උප්පත්ති පොතේම මේ දෙදෙනා එකට බැඳෙනවා. උප්පත්ති පොතේ සඳහන් වෙනවා, ස්ත්‍රියගෙන් උපදින දරුවා තාගේ හිස පොඩි කරන්නේ කියලා ඒ සර්පයාට යක්ෂයාට දුන්නු ඒ නියෝගය. අපි දන්නව ගයක් සැලසුම් කරන කෙනෙක් පළමුවෙන්ම හිතන්නේ, සැලසුම් කරන්නේ, වැඩි අවධානය යොදවන්නේ ශක්තිමත් අත්තිවාරමක් තබා ගැනීමටයි. ගෙයක ශක්තිය රඳා පවතින්නේ, ගෙයක ස්ථීර භාවය රඳා පවතින්නේ අත්තිවාරම මතයි. මේ නිසා දේව පුත්‍රයා මෙලවට බිහිවන බිහිවීම සඳහා දෙවියන් වහන්සේ විසින් සැලසුම් කර ඉදි කෙරුණු ශක්තිමත් බලගත් අත්තිවාරම දේව මාතාවන්. අපගෙන් කිසිවෙකුට අපගේ අම්මාව නිර්මාණය කරන්නට බෑ ඉපදෙන්නට පෙර. ඒ හැකියාව අපට තිබුණා නම් අපි හැම කෙනෙක්ම මේ ලෝකයේ සිටින යහපත්ම අංග සම්පූර්ණම විශිෂ්ටම මව ලෙස අපගේ අම්මාව නිර්මාණය කරනවා නොඅනුමානයි. නමුත් අපට හැකියාවක් නැහැ. නමුත් ක්‍රිස්තුස් වහන්සේට තමන්ගේ පියාණන් වහන්සේ සමග එකතු වෙලා තමන් උපදින්නට යන අම්මාව නිර්මාණය කිරීමේ ඒ බලගතු හැකියාව තිබුණා. ඒ නිසා විශ්වාසයේ, ප්‍රේමේ හා කීකරුකමේ පරමාදර්ශයක් ලෙස මරියතුමී මෙලවට බිහි වෙනවා. එම නිසා දෙව්මවුන් ක්‍රිස්තුස් වහන්සේ මෙලවට බිහි කර ශරීරයෙන් පෝෂ්‍ය කර රැකබලගන්නා මවකට එහා ගොස් තම ආත්මයෙන්ද විශ්වාසයෙන්ද මඟ පෙන්විය හැකි මවක් වෙනවා. මේ අම්මා කුසය තුලදී තමන්ගේ රුධිරයෙන් දරුවාව පෝෂණය කරද්දී දරුවා දේව් භාවයෙන් දේවත්වයෙන් අම්මාව පෝෂණය කරනවා. මේ අම්මා මේ දරුවට මිනිස් රූපය හැඩය දෙද්දී මේ දරුවා අම්මට දේව රූපය දේව හැඩය දෙනවා. මෙවැනි බැඳීමකටයි මේ දෙදෙනා එකතු වී සිටියේ. අවුරුදු 30ක් පුරාම මේ ආදරණීය අම්මා දේව වරප්‍රසාදයෙන් පූර්ණ වෙලා සිටු නිසා තම පුතාව දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට අනුගමනය කරන්නට මාර්ගය පෙන්වුවා. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරියනි, දේව මාතාවන් කියන්නේ ඔබගේත් මගේත් තෝරා ගැනීමක් නොවේ. එහෙමත් නැත්නම් ශුද්ධ වූ ස්වභාවයේ තෝරා ගැනීමක් නොවේ. එහෙමත් නැත්නම් අපගේ ආදි කාලයේ හිටපු සාන්තුවරයන්ගේ
එහෙනම් නැත්තම් ශුද්ධෝත්තම පියතුමාගේ තෝරා ගැනීමක් නොවේ. දෙවියන් වහන්සේ තෝරාගෙන අපට දුන්නු මාතාව. ඒ නිසා අපි කිසිවෙකුට ඒ තෝරා ගැනීමේ අයිතිය නැහැ. දෙවියන් වහන්සේ අපට තෝරාගත් දුන් නිසා අපට ඇති එකම අයිතිය ඇයව අයිති කර ගැනීම පමණයි. ඇය අපගේ අම්මා ලෙස පිළිගැනීම පමණයි. එයින් එහා ඇය ගැන අපිට කතා කරන්නට, ඇයව ප්‍රතික්ෂේප කරන්නට, ඇයව අපෙන් අයින් කරන්නට අපිට කිසිම හැකියාවක්, බලයක්, ශක්තියක් හෝ අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ තෝරා ගැනීමක් වූ නිසා ඇයව සෑම වරප්‍රසාදයකින්ම පූර්ණ කරනවා. අපි දකිනවා මේ තමයි දෙවියන් වහන්සේගේ උතුම්ම මැවිල්ල. අපි කියනවා නම් මාස්ටර්පීස්. දේව මාතාවන්, අංග සම්පූර්ණ මාතාවන්. අපි කොහොමද එසේ කියන්නේ? දේව දූතයා පැමිණිලා දේව මාතාවන්ට ආචාර කරද්දී ලස්සන වචන තුනක් කියනවා. ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තිය. මේ ආමන්ත්‍රණය ඉතිහාසයේ කිසිම කෙනෙකුට දෙවියන් වහන්සේ දේව දූතයා මගින් දීලා නැහැ. දෙවියන් වහන්සේට ප්‍රිය වුණු, දෙවියන් වහන්සේගේ ප්‍රසාදයෙන් පූර්ණ වෙච්ච සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් පූර්ණ වෙච්ච තැනැත්තිය. ඇයට ඒ වරප්‍රසාදේ කිසිම අඩුවක් තිබුණේ නැහැ. මේ අරුම පුදුම වචනවල අර්ථය එකයි. දෙවියන් වහන්සේම තෝරා දුන් තැනැත්තියයි. එය දෙවියන් වහන්සේගෙන් ගලා එන ආශිර්වාදයක්. දේව මාතාවන් කියන්නේ අපිට ආශිර්වාදයක්. දෙවියන් වහන්සේගෙන් ගලා ආපු තිලිනය. වහන්සේ තෝරා දුන්නු විශේෂිත තිලිනයක්. මේ බව එලිසබෙත්තුමියගේ ආචාරයෙන්ම අපට පෙන්눔 කරනවා. එලිසබෙත්තුමිය දේව මාතාවන්ට කියනවා, පවසනවා, ඔබ වණිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඒ නිසා දේව දූතයාගේ වචනත් එලිසබෙත්තුමියගේ වචනත් එකට සම්බන්ධ වෙනවා. මේ දේව මාතාවන්ගේ ගුණ අපට පෙන්වා දෙන්නට. ඒ නිසා දේව මාතාවන්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොත වුණේ ඇයට මංගලම් කීමයි. එලිසබෙත්තුමිය කියන ආකාරයට විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තය. මෙය තමයි දේව මාතාවන්ගේ ප්‍රතිචාරය. විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තය. එනිසා දෙවියන් වහන්සේ අද දේව මාතාවන් අප ඉදිරියේ තබන්නේ විශ්වාසයේ ප්‍රතිමූර්තියක් හැටියට. ඇය දේශ බලලා ඇය තුලින් දෙවියන් වහන්සේ වෙත අපගේ විශ්වාසය යොමු කරන්නට ඇය යොමු අපට ආරාධනා කරන. ඇයගේ ප්‍රතිමාව හරියට කැඩපතක් වගේ දෙවියන් වහන්සේගේ විශ්වාසය අප වෙතට, ඒ ආලෝක කදම්බය අප වෙතට පරාවර්තනය කරනවා එතුමිය තුලේ. එතුමියව දකින අපි හැම කෙනෙක්ගේම ඇස් ඇය තුලින් යන්නේ දෙවියන් වහන්සේ වෙතට. මහා පරාක්‍රමයක් කළ ඒ මහා දේවෝත්මයාණන් වෙතට. ඒ නිසා ඒ සෑම ප්‍රතිමාවක් දෙසම අපි බලන මොහොතකම අපගේ දැස් නතර වෙන්නේ එතන නොවේ. එයින් එහා දෙවියන් වහන්සේ වෙතට යනවා, අපව ගෙන යනවා. ඒ නිසායි මේ ප්‍රතිමාවක තිබෙන ඒ මහඟු ගුණය, ඒ වටිනාකම, ඒ දෙවියන් වහන්සේ තමන්ගේ හස්තයට නතු කරගෙන මේ ප්‍රතිමාව උන්වහන්සේගේ බලය අප වෙතට විදහ දක්වන. ඒ වගේම අපගේ ආදරය ඒ තුලින් දෙවියන් වහන්සේ වෙතට යොමු කරනවා. ඒ නිසා දේව මාතාවන් පළමුවෙන්ම දෙවියන් වහන්සේට දුන්නේ තමන්ගේ කුසය නොවේ. ඉස්සෙල්ලාම දුන්නේ තමන්ගේ හදවත. එසේය කියලා දුන්නේ හදවත. ඉන් පස්සේ තමන්ගේ කුසය දෙවියන් වහන්සේගේ දෑතට පවරා දෙනවා. ආදරණීය සහෝදර සහෝදරියනි, ආබ්‍රහම් තුමාගේ ඇදහිල්ලේ කතාන්දරය මෙයයි. බලාපොරොත්තු රහිත තත්වයකදී පවා ආබ්‍රහම් තුමා විශ්වාසයෙන්
දෙවියන් වහන්සේ කියපු පොරොන්දු දේශයට ගියා. මේ බැසිලිකා දෙව් විමනේ ඉතිහාසය එවැනි බලාපොරොත්තු රහිත අවස්ථාවක සිදුවෙච්ච මහා ප්‍රාතිහාර්යයක්. ශ්‍රී ලංකාව මහා ව්‍යසනයකට ගොදුරු වෙද්දී දෙවන ලෝක මහා යුද්ධයේදී මසොන් නැමැතියේ අපගේ අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ දේව මාතාවන්ව තමයි තැබුවේ අප වෙනුවෙන් මැදහත් වෙන්නට. එතුමා දුටුවේ නෑ වෙන කෙනෙක්ව අප වෙනුවෙන් මැදහත් වෙන්නට පුළුවන් අංග සම්පූර්ණ බලගතු කෙනෙක් දුටුවේ දේව මාතාව. ඒ දේව මාතාවන් කෙරෙහි තිබූ විශ්වාසය ඒ දේව මාතාවන් එලෙසම තිබුවා. ඒ අපව ආරක්ෂා කර දුන්නා. ඒ නිසා මේ දේවස්ථානය දකිද්දී මේ බැසිලිකාව දකිද්දී අපේ හදවත් වලට අපි ඇතුළු කරගන්නට ඕනේ විශ්වාසයයි එතුමියගේ මැදහත්කමයි අපගේ බලාපොරොත්තු රහිත අවස්ථාවන් වලදී එතුමිය මැදහත් වන බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි. ඔබත් ඇවිල්ලා සිටින්නේ බලාපොරොත්තු රහිතව සමහර විට ඔබේ ජීවිතයේ තිබෙන දුක්ඛම් කටළු හමුවේදී අපගේ රටේ තිබෙන මේ දුෂ්කර අවස්ථාවේදී මේ දේව මාතාවන්ගේ මැදහත්කම ඉල්ලන්නට ඇය කවදාවත් අපිව අතහරින්නේ නැහැ. ඇය හැම විටම අප සමග සිටිනවා. ඇය ඇදහිල්ලේ ප්‍රථම සහ දීප්තිමත්ම ආදර්ශයයි. දීප්තිමත්ව ඇය බැබලෙනවා මේ විශ්වාසී ආදර්ශය තුළ. එනිසා ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබගේ ජීවිතයේ තිබෙන ප්‍රශ්න හමුවේදී, ඔබගේ පවුල්වල තිබෙන ප්‍රශ්න හමුවේදී, අපේ රටේ තිබෙන මේ ප්‍රශ්න හමුවේදී අපි වෙන කා වෙතට යන්නටද මැදහත්කම ඉල්ලාගෙන දෙවි පියාණන්ගෙන් මේ ආදරණීය අපගේ මාතාවන් හැරෙන්නට. මේ දේව මාතාවන් හැම වෙලාවෙම සඳහන් වෙන්නේ එක එක තැන්වල මිනිස්සුන්ට උදව් වෙන්නට ස්වර්ගයේ සිට මෙලවට එන අම්මා කෙනෙක් හැටියට. ඒ නිසා දේව මාතාවන් අප වෙනුවෙන් සෑම විටම ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ උන් වහන්සේගේ මුහුණ බලාගෙන අප වෙනුවෙන් මැදහත් වෙනවා. ඒ නිසා මේ රාත්‍රියේදී අපි සියලු දෙනාම අපගේ මේ ආදර අම්මා දෙස හැරෙමු. මේ ආදර අම්මා තමයි දෙවියන් වහන්සේ අපිට දුන්නු මහා බලගතු විශ්වාසයේ ප්‍රතිමූර්තිය. ඇය තුළින් අපගේ විශ්වාසය දෙවි පියාණන් වහන්සේ වෙතට යොමු කරමින් අපි එතුමීගෙන් ඉල්ලා සිටිමු. එදා කානා නුවරදී ඒ මගුල් ගෙදර මිදිවිසදී රසවත් කළා වගේ ප්‍රීතිය ගෙනා වගේ අපගේ ජීවිතවලටත් අපගේ පවුල්වලටත් අපගේ රටටත් ඒ ප්‍රීතිය නැවත ලබා දෙන්නට කියලා එතුමියගේ මැදහත්කම අපට දානය කරන්නට කියලා. එතුමියගේ මැදහත්කම තුළ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගලා එන සුබ මංගල්‍යයක් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ජෙසුපීට. සමිධානනේ, ඔබ වහන්සේගේ ක්‍රියා කොපමණ උත්තරීතරද? ඔබ වහන්සේ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පිතා පුත්‍රයා ස්වීතු සාන්තුනම් ත්‍රිත්වේකම දෙවි මහෝත්තමයාණන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
මරියාවන්ගේ උදාන ගීතිකාව තේමා වදන මාගේ ආත්මය මහෝත්තම දෙවි දානන් පාසසයි මාගේ හෘදය ගැලුම් කරවානන් වහන්සේ තුල පූර්ණ සැනසුම ලාභයි Mother, Sita, Mother.
සතින් යාමට සැල සූසේක ඔබ පියවරුන්ට ද ආප්‍රාප්ත ඔහුගේ වංශයට කීලෙසට තම දයාව සීකරමින් තම මේ කරු ඊශ්‍රායෙල්ට පිහිට වූසේක වදන විශ්වාසයෙන්ගේ ඇදුම් වලට අප සැම දෙනාම සහභාගී වෙමු. තියානන්ද පුත්‍රයානන්ද ශුද්ධාත්මයානන්ද වන එකම දෙවි සමිධානන්ට මහිමය පුද කිරීමෙන් අපි බැගෑපත්ව මෙසේ අයදිමු. මුළු මානව සංහතියම ගැලවීම අත්කරනු සඳහා සියලු ජනතාව ඔබ වහන්සේගේ රාජ්‍යයට කැඳවා ගන්නා පිණිස අප ජනනායකයින් පටු දේශපාලන අමිමතයන් පසු කළා ලක්වැසි ජනයාගේ අවශ්‍යතාවයන් වටහා ගනිමින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන්නට අවශ්‍ය මඟ පෙන්වීම ඔවුන්ට ලැබෙන පිණිස නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරුව අසරවන සිටින සියල්ලන්ට සිත් සැනසීම හා නිරෝගී සුවය ලැබෙන පිණිස ලංකා අප ස්වාමිදූගේ සරණය පතමින් මේ පැමිණි බැතිමත් ජනතාවට දේව වචනයේ බලයෙන් ශක්තිමත් වීමටද සුවසහනි අධ්‍යක්ීමටද අවශ්‍ය වරම් ලැබෙන පිණිස මේ සන්ධ්‍යාවේ අපි සියලු යදුම් එක්කොට ක්‍රිස්තුස් වහන්සේගෙන් වූ යදුමෙන් ස්වර්ගයේ වැඩවසන අපගේ ආදර දෙවි පියාණන් අමතමු ස්වර්ගයේ වැඩ සිටින අපේ පියාණනි අපට වර්ධකරණයගේ වැරදි අපමා කරන්න
අපි යාඥා කරමු. දෙවි සමිධානනි, ඔබ වහන්සේගේ දාසීන් වන අප වෙත කරුණාවෙන් බලා ආත්මික හා ශාරීරික සුව සැප අපට දානය කළ මැනව, භාග්‍යවත් කන්‍යා මාතාවන්ගේ ආනුභාව සම්පන්න යාඥා මධ්‍යස්ත කමින් ඔබ වහන්සේගේ රාජ්‍යයේ සතවදන ආනන්දය කරා පැමිණීමට අපට වරම් දුන මැනව. මේකීදී ඔබ වහන්සේ හා ශුද්ධාත්මයන් සමග දෙවියන්ව සදා කල් වැජබෙන්නා වූ රජකම් කරන්නා වූද අපගේ පුත්‍රයානන්ද අපගේ සමිධානන්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. බබු අපති විසමිදානන් වහන්සේ ප්‍රශංසා කරමු.
cielo prestitistie. Oremus, Deus cui nobis super sacramentum mirabili passionis tuae memoriam reliquisti, tribue quesimus itanos corporis et sanguinis tui sacra mysteria venerari, utri depositionis tuae fructum in nobis judita sensiamus, qui vivis et regnas in saecula saeculorum. Deviyan vahanse aashirvadika deva unvahanse ge sri namaya aashirvadika deva sabahu deviyan vahanse da sabahu manushya davane jesu kristu swami taruvo Yesu Swami Daruvange Sri Namaya Aashirvadita Deva Unvahansege Sri Hardaya Aashirvadita Deva Pujasane Deva Prasadani Dahane Yesu Swami Daruvo Unvahansege atya milau sri rudiraya aashirvadita deva sanasilida gyananmana shuddhaatmya anan vahanse aashirvadita deva uttama deva mata vanvana atishuddha mariya vahanse Unvahansege nirmala pilisindima aashirvadita deva Unvahansege pratapavat swarga ropanaya aashirvadita deva Kanya matavange mariyana sri namaya Unvahansege prutu shuddha vatpatiyo shuddha ujju setuma aashirvadita deva Deviyan vahanse taman dutain ha shuddha vantain kerehi